विल्पत्तु जातिक वन उद्यानय विल्पत्तु जातिक वन उद्यानय 1938 දී විල්පත්තු අභයභූමියේ ජාතික වන උද්‍යානය ලෙස නම් කරන ලදී. විල්පත්තු ජාතික වන උද්‍යානය බොහෝ විලස් නොහොත්න් ස්වාභාවික විල් සඳහා නිවහනක් වන අතර ඒ විල්පත්තු ජාතික වන උද්‍යානයේ භූ දර්ශනය නිරූපණය කරන්නකි. විල්වල වැසි ජලය අඩංගු වන අතර එමගින් නිවාසික සහ සංක්‍රමික ජල පක්ෂීන් සඳහා වැදගත් වේ. විල්පත්තු ජාතික වන උද්‍යානයෙන් පැමිණි නටබුන් සොයාගෙන තිබීම උද්‍යානයේ ඉතිහාසය ගැන කියපාන්නේ. කුවේණි ශ්‍රී ලංකා ජාතියේ මවල් සැලගෙන රැජින ජීවත් වූයේ කල්ලි විලු නම් ස්ථානයේ බව කියවනු ලැබේ. මීට වසර 2000කට පෙර දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු විල්පත්තුයි ජීවත් වූ බව ඉතිහාසයේ සාක්ෂි වලින් පෙනී යයි. විල්පත්තු ජාතික වන උද්‍යානය ළඟාවන්නේ කෙසේද? විල්පත්තු සිට ඇත්තේ පුත්තලම සිට කිලෝමීටර් 30ක් උතුරෙන් වන අතර කොළඹ සිට කිලෝමීටර් 190ක් දුරින් පිහිට ඇත. විල්පත්තු ජාතික වන උද්‍යානයේ වයමදිග වෙරළේ සිට අභ්‍යන්තර පුරාණ අගනුවර වන අනුරාධපුර දෙසට විහිදී ඇති අතර එය උද්‍යානයට කිලෝමීටර් 50ක් පමණ නැගෙනහිරින් පිහිට ඇති අතර එය වර්ග සතුන් 425ක් පමණ වේ. ප්‍රධාන පිවිසුම් වන්නේ පුත්තලම අනුරාධපුර පාරේ කිලෝමීටර් 7ක් දුරින් හුනුල් විල්ගම. විල්පත්තු ජාතික වන උද්‍යානය පිවිසෙන විට විල්පත්තු අනුරාධපුර සහ එලවන් කුලම් ප්‍රදේශයේ විල්පත්තු වන උද්‍යානය පිවිසීමට ඔබට හැකිය. විල්පත්තු ජාතික වන උද්‍යානයේ සීරපායන් විශේෂ 30ක් පමණ සිටින අතර ඒවාට ශ්‍රී ලාංකික අලි, ශ්‍රී ලාංකික දිවියා, ලංකා අලස වලහ, පැල්ලම් මුවන්, බෆලෝ, සාම්බර් සහ මොංගුස් ඇතුළත් වේ. විල්පත්තු ජාතික වන උද්‍යානය කුරුළු ජීවීන්. විල්පත්තු ජාතික වන උද්‍යානයේ හමුවන තෙත්බිම් පක්ෂීන් විශේෂ වන අතර බකමූණන්, ආවේණික ශ්‍රී ලංකා කැලා කුරුල්ලෝ, මොනරුන්, දිවියන් බොහෝම මේ විල්පත්තු වන උද්‍යානයේ ජීවත් වේ. විල්පත්තු ජාතික වන උද්‍යානයේ දේශගුණය. උද්‍යානයේ වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 සිට 30 දක්වා අතර වේ. වාර්ෂික වර්ෂාපතනය දළ වශයෙන් මිලිමීටර 900ක් ලැබේ. විල්පත්තු ජාතික වන උද්‍යානයේ වේලි කලාපයේ පිහිටා ඇති නමුත් බොහෝ විට ශාකිත හරිත පැහැෙන් යුක්ත වේ. මෙවන් වීඩියෝ එකකින් නැවත හමු වෙන තුරු ඔබෙන් සමු ගන්නවා. හසොන් W Vlogs YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.